ධර්මස්වයන්ට පතමයෙන් තිසරණ සහිත පංචසීලයේ සමාදන්වෙන්ට නමස්කාරයකයන් තුන්නතාව. නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආම බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති. ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවාති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය ඉතාම නිවැරදිව සකස් කරගන්න ඕනේ. අපේ සිත කිසිම අකුසලයක් නැගින්නේ නැති විදිහට හදාගන්න ඕනේ. පසුගිය දින දෙකේ අපි සාකච්ඡා කරා අරාගාදී කෙලෙස් ධර්මයක් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන වාසය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දින දෙකක පැය දෙකක කාලයක් තුල මේ කාරණාව විස්තර කිරීමෙන් අපි ඇති කරගත්ත කුසලයන්, ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සසර ජීවිතයේම ලැබිච්ච දුර්ලභ අවස්ථාවක්. කොච්චර දුර්ලභද මේ ක්‍රමවේදය? මේ මම
දේශනා කරපු හින්දා කියන එකක් නෙවෙයි. මොකද මම දේශනා කරන මටත් ඒ හා සමානම වැදගත්කමක් ඒකේ තියෙනවා. ඒ ධර්මය ලැබිච්ච එකයි අපිට තියෙන ලාභය. ඒ කියන්නේ දේශනා කරන්න, ශ්‍රවණය කරන්න මේ ක්‍රමවේද. දේශනා කරන්නේ ධර්මයෙන් ලැබිච්ච දේ කෙනෙකුට. එතකොට ඒක ප්‍රායෝගිකව කරන හැටිගෙන අපිට දේශනා කරන්න පුළුවන්. දේශනා කරන වෙලාවේ දේශකයාණන්ටත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ලැබෙනවා යම් කිසි ධර්ම සංග්‍රහයක් මේක සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ශ්‍රවණය කරන අයටත් එහෙමයි. ඉතින් අපි ඔක්කොගේම තියෙන ලොකුම වගකීම තමයි, අපි හැමෝගෙම තියෙන ලොකුම වගකීම තමයි මේක ක්‍රියාත්මක භාවයට ගන්න එක. විශේෂයෙන්ම රාගයෙන් විදිලා වාසය කරන්න පුළුවන්, නිදහසේ වාසය කරන්න පුළුවන් තත්වයකට හිතක් පත් කරගන්නවා කියලා කියන්නේ මහා පුදුම, මහා පුදුමයක්. ඒක ඇත්තටම සාමාන්‍ය ලෝකයේ මිනිස්සුෙකුට හිතුවොත් එහෙම කරන්න බැරිම දෙයක් කියලා තමයි හිතෙන්නේ. නමුත් අපි සාකච්ඡා කරපු ආකාරය අනුව මේක ඔප්පු කරලා පෙන්නලා හමාරයි. ඒකද මේවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි. පැහැදිලිවම ඒක නිදහසේ අපිට පුළුවන්කම තියෙනවා මේ එකකට එකක් ගැලපෙන ආකාරයට තමයි අපි සාකච්ඡා කරේ ඒ ගැන. ඒ කියන්නේ කිසිම අඩුවක් නැතුව මේක පෙන්වා දෙන්න පුළුවන්. මේ දේ කරන්න පුළුවන්, මේ දේ කරන්න කිසිමම ආකාරයෙන් බැරිකමක් නැහැ කියන එක ගැන හොඳටම පුළුවන් මේ තේරුම් කරගන්න. ජීවිතේ කොච්චර අපිට නිදහස් වෙන්න පුළුවන්ද කියන එක එතකොට තේරෙනවා. ඉතින් ඒක එහි තියෙන දුර්ලභභාවය අරගෙන ඒ ගැන හිතලා, හරිද, දැන් පොඩි සටහනක් හදාගන්න අපේ පින්වත්නි. මේකට සම්පූර්ණයෙන්ම ළඟා වෙන්න මොකද කරන්න ඕනේ කියලා මම අන්තිමටම කිව්වා ඊයේ දවසේ ආදීනව සහ ආනිසංස වෙනෙහි කරන්න කියලා. ඒ ආදීනව සහ ආනිසංස වෙනෙහි කිරීම තමයි පළවෙනිම කාරණාව මේකට සිත නම්ම ගන්න. අපේ පින්වත්නි, සිත නම්ම ගන්න ඕනමයි. ඒ කියන්නේ කැමැත්ත ඇති කරගන්න ඕන. හැම වෙලේම ඒකට නැමිච්ච සිතක් තියෙන්න ඕන. මොකක්ද මේක තේරුමක් නැහැ, මම මගේ හිතෙන් දුක් විඳිනවා, හැම වෙලේම හිත මේ ආපස්සට අදිනවා මේ වැඩපිළිවෙලට. ඒක හින්දා මේ වැඩපිළිවෙලට යන්න ඕන. එහෙම නැත්තම් කොච්චරවත් මේක මේ හැමදාම එක එක දේවල් ගැන හිත හිත දැන් ලැබෙයි කියලා නොයෙකුත් ආකාරයේ අරමුණු ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙලවල් සකස් කරගෙන ඔහේ වාසය කරනවා. මේ ඒවා සමහරට තමන්ටම දන්නේ නැතුව තමන්ටම කෙරිලා තියෙන කූට උපක්‍රම, තමන්ගෙම පැත්තෙන් යෙදිලා තියෙන උපක්‍රමයන්. ඉතින් ඒවා ගැන අපි හොඳට හිතලා බැලුවොත් පුළුවන් වෙන්න ඕනේ නිදහස් වෙන්න මේ හැම දෙයකින්ම. ඒ කියලා කියන්නේ හැම පැත්තකින්ම වගේ අපේ ජීවිතයේ හදාගන්න ඕන තැන හදාගන්න, ඉතාම නිවැරදිව සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ඕන තමන්ගේ පැත්තෙන්. ඒක හින්දා පිළිවෙලක් ලියාගන්න. ඉස්සෙල්ලා මම දැනට තියෙන තත්ත්වය හැටියට මට කැමැත්ත උපදින්නේ නැහැ. තාම මට මේ රාගයෙන් අයින් වෙන්න ඕන කියන කැමැත්ත උපදින්නේ නැහැ. එයින් ලැබෙන සැනසීම ගැන අදහසක් තාම නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ඒක හදන්න ඕනේ. ඊළඟට මේ කමටහන පිළිබඳව සිද්ධ කරන ආකාරය දැනගන්න ඕනේ. හරිද? මේක කරන ආකාරය හරියටම දැනගන්න ඕනේ. ඊළඟට ඒ මෙනෙහි කරන තැන්වලදී ලැබෙන ප්‍රතිඵල මොනවද? ඒ මෙනෙහි කිරීමවලදී මානසිකව සිද්ධ වෙන වෙනස මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරිද? අන්න එහෙම ඒ තැන්වලදී මානසිකව සිද්ධ වෙන වෙනස දැන් පළවෙනි එක තමයි. අපි දැන් කෙස් ලොම් නිය දත් ඒ වගේ ඒ පොඩි පොඩි කොටස් ටික ගත්තාම කොටස් 32 ඒ කොටසේදී දැන් ක්‍රමයේ දැනගන්න කිව්වම වර්ණ සන්තාන ගන්ධේහි ආසයෝ කාසතු තත ඒ විදිහට දැනගන්නවා. එතකොට එහෙම දැනගෙන ක්‍රමයේ හරියට දැනගෙන ඒ දේවල් කරන්නේ ඇයි? ඒවා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? හරිද?
ඒවා සිද්ධ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අන්න ඒ බලාපොරොත්තු වෙන කොටසක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන ආකාරයට ඒක යන්න අපි මොනවද ඒ தත්ත්වෙට පත් වෙන්න අපි මොනවද කරන්න ඕනේ? හරි, මේ විදිහට ගොඩක් දේවල් ගැන අපේ හිතේ යම් කිසි ආකාරයක මේ වැඩපිළිවෙල ගැන හොඳ අදහසක් ඇති කරගන්න ඕනේ, පිළිවෙලක්. ඊට පස්සේ මේ ඔක්කොම එකතු වෙලා හේතු වෙලා මුළු ශරීරයම තමන්ගේ මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීමකට එන්න ඕනේ. හරිද? ඒක මම ඊයේ මතක් කරෙත් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා හේතු වෙලා එන ආකාරය ඊයේ මතක් කරේ නැත්. ඒක දන්න හින්දා විය යුතු දේ ඉති අජ්ජත්තං වා කියලා කියන තැනට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් කායේ කායානුපස්සී කියලා කියන ස්වභාවය කායෙහි කායානුව දකිමින් කටයුතු කරද්දී අපි කොයි විදිහටද අජ්ජත්තික තමන්ගේ කොටගත් කොටස සම්පූර්ණයෙන්ම හැඟීමක් උපදින්න ඕන පින්වත්නේ, සම්පූර්ණ හැඟීමක් උපදින්න ඕන මුළු ශරීරයම පිළිකුලයි කියන. හරිද? අන්න ඒ හැඟීම ජනිත වෙන තුරු මේක කරන්න ඕන කියන පිළිවෙල. එතකොට ඒක එහෙම උපදින්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. එක් එක් කොටස් පිළිකුලයි කියලා දැනගෙන 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 කොටස් වශයෙන් යනකොට සමහර කොටස් අපිට මගහැරෙන්නටත් පුළුවන්. සමහර කොටස් පිළිබඳව පිළිකුල් හැඟීම නූපදින්නටත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මුළු ශරීරයේම පිළිකුල් වස්තුවක් කියන තනි හැඟීමකට ගන්න එක තමයි අපේ තියෙන එකම අරමුණ. ප්‍රබලව, ඉතා ප්‍රබලව මුළු ශරීරයේම පිළිකුලයි කියන තනි හැඟීමකට ගන්න එක. එතකොට එහෙම හැඟීමකට මේක අරගත්තා කියලා කියන්නේ අපිට ඒක දැනෙනවා. ඒක දැනීමක්. මේ මුළු ශරීරයම භාවනා කර කර ඉන්න කෙනාට දැනෙනවා මේ මුළු ශරීරයම පිළිකුලක් කියලා, මේක සම්පූර්ණයෙන්ම පිළිකුල් වස්තුවක් කියලා. ඉතින් අන්න එහෙම අපි ඒ කොටස ගැන ඒ විදිහට අපි ඒ කියන මානසික තත්ත්වය ඇති වුණාට පස්සේ අනුන්ගේ ශරීර පිළිබඳව අවධානය යොමු කරපුවාම ඒ ශරීරත් ඉතාම පිළිකුලයි කියලා අපිට අදහස් එන්න ඕනේ. එතකොට ඒ තමයි ඊළඟ පියවර වෙන්නේ. ඊට පස්සේ මේ දෙපැත්තම සංසන්දනාත්මකව අපිට දැනෙන්න ඕන පින්වත්නි. අන්න එහෙම දැනෙන කාලයක් එනවා නම් ඒක හරි වටින දෙයක් වෙනවා. එහා පැත්ත මෙහා පැත්ත දෙකම සංසන්දනාත්මක දැනනකොට අජ්ජත්ත බහිද්ධාවා කියලා සංසන්දනාත්මකව දැනෙනකොට අර යම් කිසි කෙනෙකුට තිබුණා නම් ගෝත්‍ර ගැන අදහසක්, කුල මල ගැන අදහසක් එව්වා තිබුණා නම් ඒ විතරක් නෙවෙයි, මම රූමත්ය අන්න අය රූමත් නැතය, මගේ ශරීරය හොඳය අන්න අයගේ ශරීරය හොඳ නැතය, අන්න අයගේ ශරීරය හොඳය මගේ ශරීරය හොඳ නැතය කියලා හරි කොයි විදිහකින් හරි මාන්නයක් කොයි විදිහකින් හරි මොනවා හරි උන්නෝ වගේ ශරීර පිළිබඳව තිබුණා නම් වෙනසක් වෙනස් විදිහට හිතන ගතියක් ඒවා ඔක්කොම අයින් වෙන්න ඕනේ. ඉතින් මේ භාවනාවේ ඔය වගේ දේවල් අපිට ලැබෙන්න ඕනේ. ඒ පියවරේදී ලැබෙන ආකාරයන් එතකොට මූලිකවම මෙනෙහි කරන්න තියෙන කාරණාවන් ටික දැනගෙන උපමාත් දැනගෙන ඔය කරගෙන යනකොට එන ප්‍රායෝගික தත්වයන්ගෙන් අත මිදිලා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ප්‍රායෝගික බාධාවන් ඇති වෙන தත්වයන්ගෙන් අත මිදිලා සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන ඉලක්කයට යන්න ඕන කරන වැඩපිළිවෙල අපිට සකස් කරගන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කමටහනක් වර්ධනය කිරීමෙන් ලැබෙන්න ඕන දේ කියලා. ඉතින් බොහොම පරිස්සමෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. ඇයි පරිස්සමෙන් කියලා කියන්නේ? ඒක එපා වෙන්න පුළුවන් සමාහයට හරියට. මොකද මේ කමටහනකින් ලැබෙන ප්‍රතිඵලය ලැබෙන්නේ අවසානයේදී වාගේ. මුල් හරිය හරීම කර්කසයි. කර්කස වෙන්න හේතුව සුබයි සුවයි සුන්දරයි මధుරයි කියලා ජීවිතය ගැන ශරීර ගැන දැනිච්ච අපිට ඒක අනිත් පැත්තටම හැරෙනකොට, හරිද, අසුබයි කියලා අනිත් පැත්තටම පුංචි කෑල්ලකින් හරි හැරෙන්න පටන් ගන්නකොට ඒක ලොකු අපහසුතාවයක් ඇති වෙන දෙයක් වෙනවා. ලොකු අපහසුතාවයක් ඇති වෙන දෙයක් වෙනවත් නේ. ඒකින්ද ඒකේ ගැටලුවක් තියෙනවා පැහැදිලිවම. අන්න ඒ ගැටලුව निराකරණය කරගන්න නම් අපි දැනගෙන තියාගන්න ඕනේ අවසානයේදී ලැබෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් දැන් ආනාපාන සති වගේ භාවනාවක් ගත්තොත්
මුල ඉඳම්ම සුවදායක තත්ත්වයක් තියෙනවා. මේකේ මුල ඉඳම්ම සුවදායක තත්ත්වයක් නැහැ. ඒක නිසා මේක ගැන හොඳින් දැනගෙනම යම් කිසි කෙනෙක් ආරම්භ කරන්නේ නම් ඒක වඩා හොඳයි. එතකොට අපි හැම මොහොතකම වගේ උත්සාහ කරනවා මිනිස්සෙක් විදිහට ලබාගත හැකි ඉහළම තැනකට අපේ මානසිකත්වය ගැනීම සඳහා. ඒ වගේ ඒ තැන්වලදී අපි බලන්න ඕනේ කොහොමද මේ සංසන්දනාත්මකව මගේ තත්ත්වය මොකක්ද කියලා. දැන් මං කිව්වේ එකයි අජ්ජත් බහිද්දාවා කියන තැනේදී කුලමල ගෝත්‍ර ආදිය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධයක් තියෙනවා. නමුත් තමන්ගේ හිතේ කිසිමම ඒ ගැන රත්වීමක් දැවීමක් එන්න විදිහක් නැහැ. ඔක්කොම එකයි කියන අදහස තියෙනවා. නමුත් මේක එකයි කියලා කියන්නේ අපි එතන වෙනසක් නැති බව. මනුස්ස ජීවිතවල මනුස්ස ශරීරවල සුදු කළු වශයෙන් හෝ ලස්සනව ලස්සන වශයෙන් හෝ ඒ වගේ වෙනසක් නැති බව. දැන් මුහුණේ හැඩයෙන් අපි හිතමුකෝ මේ දැන් ඔය දත් වගේ පිහිටලා තියෙන විදිහ ඒ වගේ දේවල් අනුව තමයි එක පාටම මේ ලස්සනද මේ අවලස්සනද කියලා හිතෙන. ඉතින් ඒකයිවා ඊටාම සාමාන්‍ය තත්ත්වයක් බව. හරිද? ඒවා ඊටාම සාමාන්‍ය තත්ත්වයක් බව. ඒවා එහෙම මේ අර මැනීමක් දෙපැත්තෙන් තුන් පැත්තෙන් මනින ස්වභාවය අපේ තුලින් පැහැදිලිවම අයින් වෙන්න ඕන. අපේ පින්වත්නි මේ කමඨහනේ ওই ගානට වැඩෙනකොට ඒක හරීම මේ වටින කාරණාවක්. ඒවා අයින් වුණාද කියලා බලන්න ඕනේ ක්‍රමානුකූලව. එතකොට ලෝකයේ තියෙන මේ නොයෙකුත් ශරීර ගැන තියෙන හැඟීම් අයින් වෙනකොට එහා පැත්ත මෙහා පැත්ත සමබව දැනෙනවා. ඒකත් එක්ක ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් එන්න ඕනේ. මොකද ඒ චිත්ත ඒකාග්‍රතාවයේ එන්නේ අර තිබුණ දැඩි කාමච්ඡන්දය දැඩි දරාගන්න බැරිව තියෙන සමහර තත්ත්වයන් වලින් සම්පූර්ණයෙන් අත මිදිලා තියෙන හින්දා තමයි එහෙම ලොකු මේ පහසුවක් ඇති වෙන්න පින්නත්. ඉතින් ඒවා ගැන ඉතාමත්ම ප්‍රබල මෙනෙහි කිරීමක් කරන්න මට මේ දේ කරන්න පුළුවන් කියලා. මට මේ දේ කරන්න බැරි නෑ, මට මේ දේ කරන්න පුළුවන්. මේක සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය, ප්‍රායෝගික ධර්මයක් කරලා බලන්න ඕනේ. හැමදාමත් මේ දේවල් එක රැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසාවෙන් කොහොම හරි මේ සතර කමඨහන වර්ධනය කරගන්නවා කියලා අදහසක් ඇති වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක්, ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. අනිත් එක දුර්ලභ දෙයක්, ඉතා දුර්ලභ දෙයක්. එකක් ඇති අනිත් එක අපේ පින්නත්නි එකකින් ඔය විදිහට. දැන් අපිට වැඩියෙන්ම පීඩාව තියෙන්නේ රාගය වගේ දේවල් වලින් නම් කෙනෙකුට එයා ඇත්තටම අසුභය වගේ දෙයක් සම්පූර්ණ කරගත්තොත් ඔය ක්‍රමයට එයාට අනිත් දේවල් වල ලොකු සංසිඳීමක් ඇති වෙනවා. යම් කිසි කෙනෙකුට දේශයකින් වගේ දෙයකින් නම් ලොකු පීඩාවක් තියෙන්නේ, එයා මෛත්‍රී වගේ දෙයකින් කොයි විදිහකින් හරි හිත සංසුන් කරගත්තොත් එයා ලොකු ජයග්‍රාහී පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනිත් එක තමයි අපි මේ විදිහට මේ රාගය වගේ දෙයකින් පාලනය කරගෙන අසුභ හැඟීමකින් චිත්ත ඒකාග්‍රතාවයකට පත් වුණාම ඒකෙන් ලැබෙන ලාභය තමයි අනිත් දේවලුත් නැති වෙන එක. අනිත් දේවල් වලට මොකද චිත්ත ඒකාග්‍රතාවයේ ස්වභාවය තමයි අර තියෙන නොසන්සුන්කම් අයින් වෙන හින්දා අනිත් අකුසලයන් වලටත් එන්න විදිහක් නැහැ. අනිත් අකුසලයන් වලටත් එන්න විදිහක් නැහැ. ඉතින් ඒකින්ද මේක ලොකු රාජකාරියක් තමන්ගේ පැත්තෙන් කරන්න ඕන. තමන්ගේ පැත්තෙන් තමන් කියලා කළ යුතු විශාල කාර්යයක් තමයි මේ සිද්ධ කරන්නේ ජීවිතේට කරගත යුතු. එසේ නැත්තම් අපි කොතනින් හරි වරද්දා ගන්න පුද්ගලයෝ බවට පත් වෙනවා. කොතන හරි වරද්ද ගන්නවා. ඉතින් අන්න ඒ වරද්ද ගන්නේ නැති වෙන්න නම් සතර කමඨහනෙන් අපි කොහොම හරි පෝෂණය වෙන්නම ඕනේ. ඉතින් මේ අපි අසුභය ගැන බොහෝ දේවල් ඔය කතා කරේ. අසුභ භාවනාවක් තමන්ගේ පැත්තෙන් අර නිකන් කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් කියමින් ඒක 108 වාරයක් කිව්වා ඒ වගේ ක්‍රම නම් හරියන්නේම නැහැ. හරියන්නේ නැත්තේ පින්නත් නී ඒක කරාට කමක් නැහැ. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් එනවා. ඇත්තටම ඒ හැඟීමත් එක්කම ඒක කරා නම්, ඒ හැඟීමත් එක්කම මේ දේ සිද්ධ කරනවා නම් පින්නත් නී ඇත්තටම ලොකු සේවයක් වෙනවා. ඉතින් අන්න එතන තමයි බලන්න ඕනේ අසුභ භාවනාව කිරීම නෙවෙයි, අසුභ භාවනාව කරන කෙනාගේ තුල තියෙන්න ඕන ඒ
උපරිම වශයෙන් ඇති කරගන්න ඕනේ හැඟීම ප්‍රබල කරගත්තාම නිකම්ම කෙරෙනවා කරන්න නෙවෙයි එතකොට ඕනේ කෙරෙනවා කෙරෙන තත්ත්වයට පත් කරගන්න ඕනේ හරිද කෙරෙන තත්ත්වයට පත් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා පැහැදිලිවම යා යුතු ඉලක්කවලට යන්න ඉතින් ඒ එක පැත්තකින් ඒ ඊළඟට අපි සතර කමඨහන ගැනයි කතා කරමින් ඉන්නේ එතකොට සිත ආරක්ෂා කර ගැනීම වැඩපිළිවෙලේ අපිට ඊළඟට පුළුවන් අවධානය යොමු කරන්න දැන් ඔතන ඊළඟට විදර්ශනාව ගැනත් කියලා ඉන්න ඕනේ මම හිතන්නේ අපි පසුවට කල් දාන්න ඕන දෙයක් ඒ කොයි හරි එක භාවනා ක්‍රමයකින් අපි ඒ තත්ත්වයටපත් වෙනවා ඇතිවීම නැතිවීම කියන එකයි ඊළඟට අරමුණු වෙන්නේ එතකොට පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම එකයි ඔය තියෙන්නේ සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්මානුපස්සීව කියලා එතකොට ඇතිවීම නැතිවීමට එනවා ඒක ඒ එනකොට යම් කිසි විදිහකින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඇතිවීම නැතිවීම කියන තැනට එනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තෝරගන්න එකත් එක්ක ඉතින් අතනම ලොකු දුරක් යන්න පුළුවන් ස්වභාවයක් තියෙන්නේ ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානය තුලින් තමයි ත්‍රිලක්ෂණය මතු කරගන්නේ අනුපස්සනා වශයෙන්. ඉතින් එතකොට නිවනට තමයි සමීප වෙන්නේ ටික 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 මාර්ගහිත උපදින තත්වයකට කෙනෙක්ගේපත් වෙන්නේ. හොඳයි ඊළඟට අපි මරණය ගැන කතා කරනවා නම් මරණ සතිය වඩන්න ඕනේ ඇයි කියලා පොඩ්ඩක් සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට අපි මේ විදිහට අසුභය ගැන උපරිම හැඟීමක් ඇති කරගත්තාම මරණ සතිය ගැන කතා කරමු. ඊළඟට මෛත්‍රිය පිළිබඳවත් ඊළඟට බුද්ධානුස්සතිය පිළිබඳවත් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට මේ මරණ සතිය තියෙන වැදගත්කම මතක් කරන්නම්. විශේෂම වැදගත්කම අපි දකින ප්‍රබලම ඒකුත් ආකාරයේ වැදගත් දේවල් තියෙනවා තව කතා කරන්න. නමුත් මේ හතරම කතා කරලා ඉවරලත් නැවත ආය කතා කරනවා. නමුත් එක දෙයක් තියෙනවා අපේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න පින්නත් මේ අපේ ජීවිතය කියලා කියන්නේ පැහැදිලිවම හිතා පැහැදිලිවම ආය අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. ජීවිතය කියලා කියන්නේ සිද්ධි ගොඩක්. අතීතයේ සිද්ධ වෙලා නැති වෙලා ගිය ඇති වෙලා නැති වෙලා ගිය සිද්ධි සමුදායක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ සිද්ධි තමයි හේතු වෙවි එකතු වෙවි හේතු වෙවි එකතු වෙවි ඒ සිද්ධි පරිබඳ මතකයන් තමයි අපිට නැවත 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 මේ කියන ආකාරයට මේ අපිට සකස් වෙලා එන්නේ එක එක විදිහට මේ නොයෙකුත් මතකයන් විදිහට. ඉතින් ඒව තමයි නැවත චිත්තයන් සකස් කරන්නේ චිත්ත පරම්පරාව කියලා කියන්නේ ඒ සිද්ධි පිළිබඳ මතකයන්. මේ හැම සිද්ධියකම අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ තියෙනවා. මොකද මේ එහෙම නැත්තේ නෑ. මොකද මේ හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගේ යුක්තයි. මොකද සම්පූර්ණයෙන්ම මුළු ලෝකයේම නিত্য සුඛ ආත්ම කියලා ගන්න පුළුවන් දෙයක් නැති හින්දා. නමුත් අපිට ඒව හඳුනා ගන්න හම්බෙන්නේ නෑ. අපි හඳුනා ගන්නෙත් නෑ වගේ දේවල්. ඊට අමතරව ඒ හඳුනා ගැනීම පැත්තක තිබ්බාවේ අපි දන්නවා මේ ඒ වාගේ තියෙන අඩුම ගානේ ඒ ලක්ෂණයක්වත් මතුවලා තියෙද්දිවත් දැනෙන ගතියක් නැහැ. ඒ ලක්ෂණය හොඳට මතුවෙච්ච අවස්ථා තියෙනවා. ඒක තමයි පුදුම කාරණාවක්. يعني උදාහරණයක් අසනීපයක් වීම. අසනීපයක් වීම පැහැදිලිවම දුකක්. අසනීපයක් වෙනකොට කවුරුවක්වත් කැමති නැහැ. නමුත් අසනීපේ සිද්ධ වෙනවා. එහෙනම් ඒකේ අනාත්ම ලක්ෂණය තියෙනවා. බලහත්කාරයෙන් වෙන්නේ කිසිම කෙනෙක් මේ ලෝකේ කැමති වෙන්නේ නැහැ තමන් අසනීපයකට පත් වෙනවට. එහෙනම් එතන අනාත්ම ලක්ෂණය ඉතාම පැහැදිලිව තියෙනවා. ඊළඟට අසනීපය කියන දේ කියන්නේ වෙනසක් සිදුවීමක්. තිබ්බ විදිහටම තිබුණා නම් ඒක නিত্য වෙන්න ඕනේ. නিত্য නම් තිබ්බ විදිහටම තියෙන්න ඕනේ. එහෙනම් අනිත්‍ය ලක්ෂණය අතර තියෙනවා. මේ ත්‍රිලක්ෂණය අපිට දැනෙනවා පින්වත් නේ. අසනීපයක් වෙනකොට වෙනසක් වුණා කියලා වෙනසක් වෙන බව වෙනසක් වෙනවා නේ. ඒ වෙනසක් වෙනවා දැනෙනවා.
ඒ වගේම ඒක මට ඕන හැටියට වෙන්නේ නැති බවත් දැනෙනවා. ඒ වගේම ඒකෙහි තියෙන දුක්ඛිත ස්වභාවය හොඳට දැනෙනවා. හැබැයි සංස්කාරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මේක තුලින් අවබෝධ කරගන්නේ නැහැ. මේ දැනিলা තියෙද්දි ඒක තමයි ස්වභාවය කියලා අවබෝධ කරගන්නේ නැහැ. අන්න ඒක අපි හිතාමත්ම හොඳින් මතක තබා ගත යුතු කාරණාවක්. හරිද? මේ ත්‍රිලක්ෂණයෙහි ස්වභාවය, ඒ කියන්නේ මේ හැම සිද්ධියකම තියෙනවා, නමුත් ඒවා දන්නේ නැහැ. ඒව ගැන අපිට අවබෝධයක් නැහැ. ඒතර මේ සිද්ධි අතර, මේ සිද්ධි ධාමයන් අතර හැම එකේම තිබ්බට ත්‍රිලක්ෂණය සමහර ඒවායි ගොඩක් ප්‍රබලව ප්‍රකටව තියෙනවා. ඒ වගේ අති ප්‍රබලව තියෙන එකක් තමයි මරණය කියලා කියන්නේ. මේ ජීවිතයේ අත්දැකලා තියෙන මරණය සිද්ධ වීම ගොඩක් තියෙනවා. එතකොට අනුන්ගේ මරණ, එතකොට ඒකත් එක්ක සංසන්දනාත්මක තමන්ගේ මරණය ගැනත් අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. අපිට ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ ඒ අවස්ථාවේදී දැනෙන ගතිය. දැන් මරණය කියන එකේදී ඒ මරණය අවස්ථාවේ මෙන්න මේක තමයි අනිත්‍ය ලක්ෂණය, මෙන්න මේ තමයි අනාත්ම ලක්ෂණය, මෙන්න මේක තමයි දුක්ඛ ලක්ෂණය කියලා යම් කිසි විදිහකින් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා සාමාන්‍ය ජීවිතයේදීත්. ඒ වගේ දේවල් පිළිබඳව සොයාගන්න ඒක ඉතාම වැදගත් වෙනවා. ඇයි එහෙම කියන්නේ අපේ පින්වත්නි? ඉතාම වැදගත් වෙනවා කියලා අර කියන මේ මරණ එය පිළිබඳව ඇති කරගන්න හැඟීමත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ජීවිතයේ මොකද මේ ඇති වෙන මේ එක දැනීමක්, ඒ දැනීම තුළ වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ තියෙන අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දැනෙනවා. මේක තමයි අනාත්ම ලක්ෂණය කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මරණයත් එක්ක කියනකොට දැන් මට වමනාව තියෙනවා. දැන් කාගේ හරි මරණයක් සිද්ධ වෙලා තියෙනවා, මට වමනාව තියෙනවා. කොච්චර මම දත්මිටි කෑවත් මොනවා කරත් මොනම විදිහකින්වත් ඒක ආපහු ගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඒක වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඒකත් එක්ක සිද්ධ වෙන සිද්ධාමයට අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන්ම මුණ දෙන්න වෙනවා මට. හරිද? බලහත්කාරයෙන්ම මුණ දෙන්න වෙනවා. ඒක හරීම මේ දරුණු තත්වයක් කියන එක ගැන තේරෙනවා මේ අනාත්ම ලක්ෂණය ගැන. ඒ වගේම තමයි එතන සිද්ධ වෙන වෙනස, ඒ සිද්ධ වෙන වෙනස අත්දකින්නවා. එතකොට අනිත්‍ය අත්දකින්න පුළුවන්, අනාත්මය අත්දකින්න පුළුවන්, දුක අත්දකින්න පුළුවන් සිද්ධියක් ඒක. එතකොට ඒක ඉස්මතු කරලා ගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ ඒක ඉතාම හොඳට පුහුණු කරගත්තට පස්සේ මේක තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන ලක්ෂණය කියලා අපි පින්නත්නි. එහෙම පුහුණු කරගත්තට පස්සේ අපිට වැටහෙවි, හොඳටම වැටහෙනවා අය අඩුවක් වෙන්නේ නැහැ ඒ වැටහීමත් එක්ක. මේ සාමාන්‍ය ජීවිතයේදීත් මේක මතු කරගන්න පුළුවන් කියලා. සාමාන්‍ය ජීවිතයේ ඉරියව්වක් වෙනස් වෙනකොට පවා, කකුලක් අතපයක් රිදෙනකොට, එතකොට අඩුම තරමින් බඩගින්න දැනෙනකොට, එහෙම නැත්තම් වෙහෙස දැනෙනකොට, ඕනම වෙලාවක අපේ පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා ඔය කියන ආකාරයට මේ ත්‍රිලක්ෂණයට මේක හරව ගන්න. අර වගේ ප්‍රබල තැනකින් මේක හඳුනගත්තාම ඒක තමයි ත්‍රිලක්ෂණයම වටහා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මරණය කියන එක ගැන මෙනෙහි කරලා ඉවර වෙලා ඒ මෙනෙහි කිරීම ප්‍රකට කරගත්තොත්, ඉතා හොඳින් ප්‍රකට කරගත්තොත් අපිට සැබෑවටම ඔය ත්‍රිලක්ෂණය මතු කරගන්න පුළුවන් අපේ ජීවිතය තුළින්. ඒක ගැන අපි ඉතාමත්ම හොඳින් විමසා බලන්න ඕනේ. ඊළඟට දෙවැනි කාරණාව අපිට ලැබෙන වාසි අතර, දැන් ත්‍රිලක්ෂණය අත්දකින්න පුළුවන් කියන එක මහා වාසියක්. ඒක ප්‍රකටව අත්දකින්න පුළුවන් කියන එක ඊළඟට තියෙන ප්‍රබලම කාරණාව තමයි
මේ අප්‍රමාදී බව ඇතිවීම ඒක ආය ආය මතක් කරගන්න ඕනේ. මොකද මේ අප්‍රමාදී බව ඇතිවෙන්න කුසලයේහි අප්‍රමාදී බව ප්‍රමාද බව නැතිවෙන්න හේතු වෙන්නේ මොකද? මරණය තමයි මේ ජීවිතයේ සහ ඊළඟ භවය අතර තියෙන සිද්ධිය, මරණය සහ උප්පත්තිය. එතකොට මරණයත් එක්ක තමයි අපිට මරණය සතිය වඩන කෙනෙකුට ඊළඟ භවය ගැන මතක් වෙනවා, මතක් වෙන්න හේතු සකස් වෙනවා. අපි සාමාන්‍යයෙන් සැලසුම් හදන්නේ සාමාන්‍ය පුද්ගලයෝ පින්නත්නි සැලසුම් හදන්නේ අපි දන්නවා හොඳටම මේ මරණය දක්වා දැන් ඔය විස්රාම වැටුපක් ඕනේ, මැරණකන් ජීවත් වෙන්න ක්‍රමයක් ඕනේ, දරුවෙක් එහෙම නැත්නම් එහෙම අරුවෙන් අරන් හරි දරුවෙක් හදාගන්න ඕනේ, ඒ මොකද නැත්නම් අවසාන කාලෙදි සලසන්නේ කවුද, අන්න ඒ වගේ ප්‍රශ්න හරියට සාමාන්‍ය සමාජයේ සුලභ ප්‍රශ්න. ඒවා සුලභයි. හරි, ඇයි ඒ? අපිට අවබෝධයක් තියෙනවා අපේ සීමාව මරණය. මරණය කියන එක දක්වා මම යම් යම් ආකාරයක මේ කරුණු කාරණා හොයන්න ඕනේ. යම් යම් ආකාරයක ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් හොයන්න ඕනේ. සැලසුම් හදන්නේ මරණය දක්වා මට දැනෙන හින්දා පින්නත් නේ. එතකොට මරණය දක්වා දැනි ජීවත් වෙන මට මරණයෙන් ඔබට ගැන සිහිය උපදින්නේ මරණ සතිය තුලින්. හරිද? එතකොට අනිත් එක තමයි ඒකෙදි තියෙන අනිත් ප්‍රබලම කාරණාව මරණ සතිය කියලා කොහොම ගොඩාක් ඈතර තමයි. අපිට සාමාන්‍ය ජීවිතයේ මරණය ගැන මොනවා හරි කාරණාවක් උඩ මාව මැරෙයි කියලා මතක් වෙන්නේ ගොඩාක් ඈත. යුතුයකම් කරන්නට තිබියදී හරිද? තමන් සන්තකයේ තියෙන දීපල ආදිය ලියලා දෙන්න තිබියදී මේ හැම එකක්ම තියෙද්දී මේ සෑම දෙයක්ම තියෙද්දී අනිවාර්යයෙන්ම මේ මරණයට ළඟා වෙලා මැරිච්ච භවයන් කොයි තරම් ඇද්ද? ඉතින් ඒ අවට ඉන්න කී දෙනෙක් ඔය මරණයත් එක්ක අතරමං වෙනවද කියන එක ගැන අපි හිතලා බලන්න ඕනේ. මරණයත් එක්ක කී දෙනෙක් නම් අතරමං වෙනවද කියන එක ගැන අපි හිතලා බලන්න ඕනේ. ඒව ඔක්කොම දැනෙන හින්දා මේ ජීවිතයත් යම් ආකාරයකට සැලසුම් සකස් කරගන්න ගොඩක්ම ප්‍රමාද වෙන්නේ නැතුව කටයුතු කරනවා මරණ සතිය වඩන කෙනෙකුට. ඊට වඩා වැඩියෙන්ම තියෙන්නේ මරණයේදී සිද්ධ වෙන දේ මොකක්ද කියලා, මරණයත් එක්ක තමන්ට වෙන දේ මොකක්ද කියලා දැනිලා අන්න ඒත් එක්ක මරණයෙන් එහා පැත්ත ගැන ආය නැවත උත්පත්තියක් නොලබා ගන්න මේ ජීවිතයේ හොඳට දුක් දැක්කා නම් ඔය හැම සිද්ධියකම තියෙන ආය එහා පැත්තේ ජීවිතයක් නොලබන ආකාරයට යම් කිසි කටයුත්තක් සම්පාදනය කරගන්නවා. එහෙම බැරි වුණොත් එහෙම ඊළඟ භවය කොයි විදිහකින් හරි සාර්ථක කරගන්න ඕන කරන වැඩපිළිවෙලක් මරණ සතියත් එක්ක සිද්ධ කරගන්නවා සැලසුම් සහගතව. එතකොට ඉතින් ඔය අනිත් අයගේ දේවල් හින්දා දුක් විඳින ස්වභාවය අයින් කරලා තමන්ගේ පැත්තෙන් කරගන්න ඕන දේවල් සිද්ධ කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එහෙම නිවැරදි සිහියකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් අය. ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕනේ නිවැරදිම සිහියකින් යුක්තව අපේ කටයුතු සම්පාදනය කරගන්න මේ විදිහට මරණ සිහිය කියන එක ඇති කර ගැනීම. ඒකත් එක්ක එතකොට ලැබෙන දෙවෙනි ප්‍රබලම ප්‍රයෝජනය තමයි මරණයෙන් එහා පැත්ත සැලසුම් කරන්නට පෙළඹෙන එක. එතකොට අප්‍රමාදීව කුසල් සංවර්ධනය කරගන්න, තමන්ගේ පැත්තෙන් කුසල් වර්ධනය කරගන්න අප්‍රමාදීව කටයුතු කරන එක තමයි දෙවනියෙන් ලැබෙන අති මහත් වූ ප්‍රයෝජනය. ඊළඟට අපිට නිත්‍ය වශයෙන් තියෙන හැඟීම් තියෙනවා පින්නත්. ඒවා හින්දා අපි තදින් මේ ලෝකය අල්ලාගෙන තියෙනවා ආත්මීය සහ නිත්‍ය වශයෙන් තියෙන හැඟීම්. එතකොට අනාත්ම සහ ආත්ම වශයෙන් නිත්‍ය සහ අනිත්‍ය වශයෙන් මේවා අතර සම්මිශ්‍රණයක් තියෙනවා විදර්ශනා කරන කෙනෙක් තුළ. සමහර ඒවා ආත්ම වශයෙන් දැනෙනවා, සමහර ඒවා අනාත්ම වශයෙන් දැනෙනවා, සමහර ඒවා නිත්‍ය වශයෙන් දැනෙනවා, සමහර ඒවා අනිත්‍ය වශයෙන් දැනෙනවා විදර්ශකයෙක් තුළ. හැබැයි ඒ
දකින පරාසයන් අඩුවෙලා එකන නිත්‍ය සුක ආත්ම වසයෙන් දකින පරාසයන් ගොඩක් අඩුවෙන්ට පටන් ගන්නවා මරණ සතියත් එක්ක. ඒක නිසා තන්හාාවෙන් බැඳෙන හුඟක් දේවල් කිරෙහි තන්හාාව අඩුවෙන්ට විශාල හේතුවක් වෙන මරණය ගැන නැවත 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 මිනිහ කිරමින් කටයුතු කිරීමෙන් ගොඩාක් කර අධික තන්හාාවකින් යුක්තව ජීවිතය අරගෙනයන්ට හේතුවෙලා තියෙන සමහර දේවල් ගැන ඒ තියෙන තන්හාාව සම්පූර්ණයම අයින්කරන්ඩ හේතුවක් කරගණ්ඩත් පුළුවන් මරණ සතිය කියන එක. මොකද හැමවෙලේම දැනගෙන ජීවත්වෙන්නේ මේ දේවල් ඉතාම කෙටි වෙලාවකට පොඩි දවසකට තමයි මගේ ළඟ තියෙන්නේ කියන එක හරියටම දැනගෙන කොයි මොහොතද කියන්න බෑ තියෙනවා තමයි මැරණකන් තියේවී එක කොයි මොහොතද කියන්න බෑ කියන එක දැනගෙන ජීවත්වෙන ගතියක් තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඒ ගැන අපේ ලොකු අවධානයක් යොමු කරගණ්ඩ ඕන අතිවිශාල අවධානයක් යොමු කරගණ්ඩ ඕන මේ ජීවිතයේ සාර්ථක භාවය ඒත් එක් අපිට ඇති කරගණ්ඩ පුළුවන්කම තියෙනවා. ඉතා විශාල වසය මොකද තන්හාාව හින්දා සිද්ධවෙන්න අපි අහන්නෙත් එකයි මේ මිනිස්සු මේ වගේ කටයුතු කරන්නේ මැරෙනවා කියලා දන්නැතුව වගේ හරියට කියලා ඇත්තරම දන්නැතුව තමයි ගැන සිහිය නැතුව මැරෙනවා කියන එක දන්නවා ඒ වෙලාව කටයුතු කරන්නේ දන්නෑ වගේ දන්නෑ වගේ වෙන්නේ මරණය පිළිබඳව සිහිය එයායට උපදින්නේ නැති හින්ද ක්‍රූරකං කපටිකං කෑදරකම් ගිජුකම් මසුරුකං කියනවා ගොඩා කඩුවෙන්ට හේතුවක් වෙනවා පින්නත් මරණය කියන එක. ඉතිං මේ වගේ කාරණාවන් හින්ද අපිට ඉතාම ප්‍රබල මෙනෙහි කිරීමක් කළ යුතුයි කියලා දැනෙන්න ඕන. ඊළඟට තමයි මරණයේදී සැබෑවටම අපි කොයිලා හැර මරණයට පත්වෙනවා කියලා අපි දන්නවා හැමෝම. එතකොට අන්න ඒ මරණයේදී බයවීම සම්පූර්ණයෙන්ම වාගේ අයින්කරගන්න පුළුවන්කමක් තියෙනවා පින්නත් මරණ බය. ඒ කියන්නේ මරණය විතරන්නේ මරණයට ආසන්න කාලයේදී තමන්ට හොඳට දැනෙනවා දැන්නම් ඉතිං වැඩේ ඉවරවෙන්ඩයි යන්නේ කියලා. දැන්නම් ඉතිං ඉවරවෙන්ඩයි යන්නේ කියලා දැනෙනවා පින්නත්නි. මොකද හැම පැත්තකින්ම තමන්ට දැනකොට මේ ජීවිතය තවත් පවත්ත ගන්න පුළුවන්කමක් නැහැ කියලා. එහෙම දැනෙන වෙලාවල සමහර අය ඒ කියන්නේ සමහර අසනීප හින්දා එක තැන් වෙනකොට ඒ වගේ වෙනකොට දැනගන්න වැඩි කාලයක් තවත් මේක රඳව ගන්න බෑ කියලා. අන්න එවැනි තත්ත්වයකට පත් වෙනකොට සමහර අය හරියට කලබල වෙනවා. කලබල වුණා කියලා කිසිමම දෙයක් කරන්න බෑ. දැන් පසුගිය කාලයේදී කොරෝනා වසංගතය තියෙන වෙලාවේ වෛද්‍යවරු පවා උපදෙස් දීලා තිබුණා මේ සමහර විට නියුමෝනියා තත්ත්වයට පත්වෙච්ච අයට ඇතිවෙන කලබලය නිසා. හරිද? ඇති වෙන කලබලය නිසා හුස්ම ගන්න වේගය තවත් වැඩි වෙනවා. එතකොට තවත් අමාරු වෙනවා හුස්ම ගන්න. කලබල වුණා කියලා කිසිම දෙයකට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ මේ ජීවිතේ අපි නොයෙකුත් ආකාරයේ කලබල වීම් සිද්ධ වෙනකොට අපේ පින්වත්නි අන්න එතනදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒවා සිද්ධ වෙන්න කලින් කරදර වෙන්න කලින් හිත කලබල නොකරගෙන ඉඳ පුහුණු කරලා තියන්න. එහෙම පුහුණු කරලා තිබුණොත් එහෙම සාර්ථකව ඒ කලබලයට මුහුණ දෙන්න පුළුවන්. ඕනම කරදරයක් වෙන වෙලාවක් වෙනකොට පින්වත්නි එහි තියෙනවා ඒ කරදරයෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ ක්‍රමය හුඟක් අයට හඳුනගන්න බෑ. හරිද? හුඟක් අයට ඒ ක්‍රමය හඳුනගන්න බෑ. හඳුනගන්න බැරි වෙන්න හේතු සකස් වෙනවා. හේතු සකස් වෙන්නේ ඇයි? හිතේ තියෙන නොසන්සුන්කම් වැඩි වෙනකොට කලබල වෙනකොට අර කරදරයේ තියෙන සැබෑ ස්වභාවය අඳුරගන්න බැරි වෙනකොට ඒකෙන් නිදහස් වෙන ආකාරය හොයාගන්නත් බැරි වෙනවා. ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕනේ යම් ආකාරයකට ඕනම තත්වයක් යටතේ හිත සංසුන්ව තබා ගන්න. හරිද? එහෙම හිත සංසුන්ව තබා ගත්තොත් ඒකට නිවැරදිව මූණ දෙන්න පුළුවන්. මරණයට පත් වෙනකොට හිත සංසුන්ව තබා ගන්න පුළුවන් නම් අඩුම ගානේ ඊළඟ භවයක්වත් යම්කිසි සාර්ථක තැනකට ගණ්ඩ පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි අපි ඇතිකර ගණ්ඩ ඕන ප්‍රධානම කාරණාව. හරිද? අපි ඇතිකර ගත යුතු තියෙන ප්‍රධානම කාරණාව තමයි ඔන්න ඕක. ඒ කියන්නේ මරණයේදී මරණාසන්න කාලයේදී අපි මරණානුස්සතිය වඩද්දී මරණාසන්න කාලය ගැනත් ඉන්ද්‍රියන්වල අතුරුදහන් වීම ආදිය ගැන
හොඳින් විග්‍රහ කරගන්නවා. එතකොට මරණාසන්න කාලයේදී අපිට ඇතිවෙන කලබලකාරී තත්ත්වයෙන් අත මිදෙන්න මේක ලොකු ප්‍රයෝජනයක් වෙනවා පින්නත්. ඉතින් ඒත් එක්ක අපිට මරණය කල් දමා ඇති බව, ඒ කියන්නේ නිත්‍ය වශයෙන්ම මැරෙන්නේ නැහැ කියන හැඟීම අයින් වෙනවා. දැනට තියෙන අදහසක් තමයි ඔව් මම මැරෙනවා, ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මැරෙන දිනය ගැන ගත්තොත් දීර්ඝකාලීනව, ඉතාම දීර්ඝකාලීනව තියෙන කාලයක් තව තියෙනවා මේ ජීවිතේ. අන්න ඒ හැඟීම අයින් වෙන්න ඕනේ. ඒ හැඟීමක් ඒක. ඒ හැඟීම අයින් වෙලා තව මොහොතකින් මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන අදහස එනකොට කෙලෙස් ධර්මයන් බොහෝමයක් යටපත් වෙන නිසා අපිට මේ හිත බොහෝ විසිරෙන තැන්වලින් ඒ විසිරෙන ස්වභාවය අයින් වෙනවා. කෙලෙස් ධර්මයන් අයින් වෙනකොට නිවර්ණ ධර්මයන් යටපත් වෙන හින්දා මරණ සතිය තුළින් හොඳ චිත්ත ඒකාග්‍රභාවයක් අත්විඳ ගන්නට පුළුවන්කම තියෙනවා. ලොකු චිත්ත ඒකාග්‍රභාවයක් අත්විඳ ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒවා ගැන ගොඩාක් මෙනෙහි කරන්න ඕනේ. මේ විදිහට විශාල වශයෙන් මේ දේවල් ගැන මෙනෙහි කරවුවොත් පින්වත්නි අපිට හැකියාවක් තියෙනවා මේ ජීවිතයේදී මේ කියන අදාළ වෙන ඉලක්කවලට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපි වර්ධනය කරගත යුතු ඉලක්කවලට ළඟා වෙන්නට විශාල හේතුවක් වෙනවා. මොකද මරණ සතිය චිත්ත සමාධියට අති විශාල රුකුලක් වෙන නිසා. මරණ සතිය චිත්ත සමාධියට අති විශාල රුකුලක් වෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයන් අපිට දිගින් දිගට අරගෙන යන්නට හැකියාවක් තියෙනවා ඉතා නිවැරදිව කටයුතු කරවුවොත්. ඉතින් අපේ ජීවිතයේ අපි නිවැරදි සිතුවිලි වලට ඉඩ දුන්නොත් අපිට නිවැරදි වෙන්න හැකියාවක් තියෙනවා. ඒ සිතුවිලි අපේ තුළින් වර්ධනය වෙන්න ඕනේ. හැම දෙයකටම මුල් වෙන්නේ සිතේ ඇති වෙන සිතුවිලි. අන්න ඒ බව දැනගෙන අපේ ජීවිතය අවශ්‍යම තැනට ගන්න තමයි මේ හැම දෙයම සිද්ධ කරන්න ඕනේ. මේ හැම දෙයම සිද්ධ කරන්නේ ජීවිතය අත්‍යවශ්‍ය තැනට ගන්න පින්නත් නේ. ඉතින් ඒක හින්දා කොයි විදිහකින්වත් වැරදි චිත්‍රයක් අපේ ජීවිතය ගැන ඇති නොවිය යුතුව තියෙනවා. එහෙම ඇති කරගත්තොත් පින්නත් නේ අපි මුලාවට වැටිලා ජීවත් වෙනවා. ඒක හින්දා අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ මුලාවට වැටිලා ජීවත් වෙන එක නවත්ත ගන්න පළවෙනිම කඩයිමක් තමයි මරණ සතිය කියලා කියන්නේ. ජීවිතයේ යථාර්ථයට මුණ දෙන්න ඕනේ. සැබෑ වශයෙන්ම සිද්ධ වෙන්න තියෙන දේවල්, සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ලොකු පරපතල හැඟීමක් අපි තුල තියෙන්නට ඕනේ. ඉතින් ඒවා ගැන අපි හොඳින් මෙනෙහි කරලා අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න විශාල ලාභයක් ඇති වෙනවා අපි හරියට මරණ සතිය වර්ධනය කරොත්. ඉතින් මේ විදිහට සතර කමඨහන ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. හෙට දවසේ අපිට පුළුවන් මරණ සතිය වර්ධනය කරන ආකාරය පිළිබඳව යම් කිසි විග්‍රහයක් සිද්ධ කරගන්න. ඒත් එක්ක නිකං නෙවෙයි ඒක කරගන්නටයි ඕනේ. ජීවිතය අනියතයි, මරණය නියතයි කියන හැඟීම උපදවාගෙන නিত্য සුඛ ආත්ම වශයෙන් අරගෙන තියෙන ස්වභාවයන් දුරු කරගෙන මේ ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උපදවා ගන්නට හැම දිනාටම හැකි වේවා. මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ගන්නා වූ ශක්තිය, ගන්නා වූ බලය, ගන්නා වූ වීරය, යෝධ බලයක්, යෝධ වීරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධර්ම දේශනා මාලාවට සවන් දෙන දායකාවක් විසින් කියලයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, ඒ වගේම ඉන්ද්‍රාණි ප්‍රනාන්දු මෑණියන් ඇතුළු පවුලේ සැමටත්, ලෝයසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව සහිත චිරජීවනය ලැබේවා කියන අරමුණ වගේම පරලෝසපත් දොස්තර නෝමස් ප්‍රනාන්දු පියාණන් ඇතුළු නෑදෑයිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. සෑම දිනාටම හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දාණය හේතු වේවා කියන අරමුණෙන් තමයි
මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි ඒ ආකාරයෙන් ප්‍රාර්ථනා කරමු ඉන්ද්‍රාණි ප්‍රනාන්දු මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනාට මෙම දායකත්වය දරන දායිකාව ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබෙන්නට හේතු වේවා. කායික මානසික සුවය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ලැබී තියෙන දුක් කරදර දුරු වේවා. ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා. මේ ජීවිතය ඉතාම යහපත් බවට පත් වේවා. සසර වසන තාක්කල් කිසිදු දිනයක පාප මිත්‍ර ඇසුරකට පත් නොවන්නට හේතු සකස් වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝසපත් දොස්තර නෝමස් ප්‍රනාන්දු, ඒ වගේම පරලෝසපත් දොස්තර නෝමස් ප්‍රනාන්දු පියාණන් ඇතුළු සියලුම මිය පරලෝ යන්නට යෙදුන ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම දෙනා වෙනුවෙන්ම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.